संघटित मूल द्रव्यक्रव्य मूल द्रव्य प्लास्टिक आहार द्रव्य अभी उदाहरण प्लास्टिक विशेष निर्णायक संयोग निर्णायक संयोग बल एक सोडियम उदाहरण हाइड्रोकार्बनिक संयोग पेट्रोल डीजल भूमि तेल एलपी वायु मीथेन वगैरह तो बोला अभी युवा वासनीय अंग ऐड दे कार्बनिक संयोग यहाँ बनवा दे हाइड्रोजन ना कार्बन वाली पमनक निर्मित संयोग है हाइड्रोकार्बनिक संयोग किया इति पेट्रोल डीजल भूमि तेल एलपी वायु मीथेन वगैरह हाइवे नियंग ऐड दे बंदी जाती है ने इति वाला कार्बन ना हाइड्रोजन अड़ंग बावत तावर करने के सिर में कौन से परीक्षण है සමාලලට විయోగත රජනා ප්‍රශ්නපත්‍රයේද මේ පරීක්ෂණය එnde ඉඳ තියෙනවා. උගාකට අචුපතේම රූප තමයි මෙවට ගන්න. පහත රූපේ බලදී විදුරු පොණීලයක්, යුණලයක්, චූෂකයේ සමිකල හැකි පරීක්ෂණ නලයක් අටවා ගන්න. යුණලයේ තුලට අජලීය කොපසල්පේ ඇතුල් කර දිවියට අතර යුණලයේ චූෂකයට සම්බන්ධ කළ යුතුයි. එමනේ අපි කියලා තියෙන විස්තරේ වලට මතක තියාගන්න. දැන් ඉදිබන්දවක් දවා රූපේ වෙන්න පරිදි කුණිලේ යටි තබන්න. මම තව ටිකින් රූපේ ඔයගලන්ට වෙන්නනම් කුණිලේ යටි තබන්න චූස් එකේ ක්‍රියාත්මක කරන්න. චූස් එකේ ක්‍රියාත්මක වීම නිසා ඉදිබන්දම දාහනේ පිට වෙන වායු ධාරා B දිශාවට ඇදීයේ උඩට යනවා. ඒ සමගම අජලීය කොපසල්පේ නිල්පාට වීමද යුණලයේ තුලදී මුණුදියේ කිපාට යුද දෙවි. අපි දන්නවා අජලීය කොපසල්පේ යලි නිල්පාට වෙනවනะ ඒකට ජල වාෂ්පකදි වෙන්න ඕන. එතකොට ජලීය කොපසල්පේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ජලය ආවේ කොහොමද කියලා. දෙක කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණයි වර්ණවත් නැහැ. අපි ඒක පෙරලා ගන්නවාම සම්පූර්ණ අවර්ණ ද්‍රාවණය. නමුත් ඒ තුලට කාබන් ඩයොක්සයිඩ් එකතු වුණාම කිරිපාට වෙන්න පටන් ගන්නවා. කිරිපාට වෙන්න හේතුව කාබන් ඩයොක්සයිඩ් එකතු වීම නිසා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා කැල්සියම් කාබනේට් හැදෙනවා. දැන් නිගමනයේ ගියා පොඩ්ඩක් බලමු. මෙන්න තියෙනවා මා කලින් කියපු රූපේ. මෙන්න විදුරු කුණීලේ ඉටිපන්දම හයිඩ්‍රොකාබනික සංයෝගයක් අඩංගු වස්තුවක් මේක දහණය වෙන්න ඇරලා තියෙන්නේ. එතකොට මේකේ දහණය වෙච්ච බල උඩට ඇදිලා එනවා. කොහොමද උඩට ඇදෙන්නේ?
අපි මේක ජූස් එකේ ඩ්‍රයි කරනවා ජූස් එකේ ඩ්‍රයි කරලා මේ යමක් දිස්වෙන්න හදනකොට මේ පීඩනයේ අඩුවීමක් හින්දා මෙහෙන් එන වායු ධාරා ගණ්ඩ විශ්ලහට ඇදිලා යනවා මේ මුල ධර්මයේ අපි 9 වසරින් ඉගෙන ගන්න තියෙනවානේ දැන් මේ මුල ධර්මයේ වාර්තික ඉබන්දම දාලා යටින් දීපුවාම මේකෙන් පිට වෙන ද්‍රව්‍ය ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් කාබන් අංශු තුමාරේ මේ ඔක්කොම එක දිගේ ඇදිලා යනවා දැන් මෙතන තියෙන්නේ සිසිල් ජලය කියලා හැබැයි මේ යූනලේ ඇතුළට නිර්ජලීය කොටසක් පෙට් දාලා තියෙනවා මේ පේනවනේ පොඩ්ඩක් යන්තම් යන්න තියෙනවා නිර්ජලීය කොටසක් පෙට් වලට ඉබන්දම දාලා පිට වෙන ඵලයක් එකතු වීම නිසා නිර්පාට වෙනවා ජලීය කොටසක් පෙට් නිර්පාට වෙන්නේ එන ජලය එකතු වෙනවා එනං ඉදිබන්දම දාණය බලයක් හැටියට දාන බලයක් හැටියට ජලයේ පිට වෙලා බව අපිට මෙතනින් තාවු කරගන්න පුළුවන්. හොඳයි. දෙවෙනි එක. මෙතන තියෙනවා අවර්ණ උණු තියෙන්නේ. කලින් තිබුණේ අවර්ණව. අපි දකින්නේ කලින් රූපේ නිකන් අටවලා තියෙද්දී මෙතන අවර්ණව තිබුණේ. මේ ඉදිබන්දම දැල්වලා මේ ජෝසකීට සම්බන්ධ කරලා ක්‍රියාත්මක වෙනකොට ඕන්න ටික ටික මෙතන ගිරිපාට වෙන්න පටන් ගන්නවා. ඒයි මේකේ දාන බල මේ ඉස්සරහට ඇදිලා යනකොට කාබන් ඩයොක්සයිඩ් ආවක් තමයි අවර්ණ උණු දෙය ගිරිපාට වෙන්නේ. අපි ළමයි මෙතන තියෙනවා ප්‍රතික්‍රියා දෙකක් අතක තියාගන්න වැඩිපුර උණු සීරේ යවුවොත් මොකද වෙන්නේ? කියන්න බලන්න වැඩිපුර උණු සීරේ යවුවොත් පස්සේ කැල්සියම් බයිකාබනේට් ඇදෙනවා. එතකොට ඒක අවර්ණ සංයෝගයක් කිරිපාට නැහැ. සුළු වශයෙන් කියවපුවම තමයි කැල්සියම් කාබනේට් ඇදෙන්නේ. එහෙනම් මෙතන උණු සීරේ කිරිපාට වීමෙන් අපි ගන්න නිගමනයක් තියෙනවා. මෙන්න අපි කියන තියෙනවා නිගමන හැටියට මේ නිගමන හැටියට අජලීය කොටසල් වේ කිරිපාට වූයේ ජලයේ නිසාය ජලයේ හයිඩ්‍රජන් අඩංගු වීම හේතුව පෙරපින්දු වල හයිඩ්‍රජන් අඩංගු නිසායි අන්න එක නිගමනය දෙක මොණු දෙල කිරිපා හැමුවේ කාබන් ඩයොක්සයිඩ් නිසාය කාබන් ඩයොක්සයිඩ් වල අඩංගු කාබන් වල ප්‍රභවයේ ඉති මොනවාද ප්‍රභවයේ ඉති ඉති වේ ඒ අනුව ඉති වල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව කිව හැකියි මේ සරල පරීක්ෂණයේ මූලික ගණිත පරීක්ෂණය තමයි අපේ 11 වසරේ අටපතේ තියෙන මේ රූප සටහන හොඳට මතක තියාගන්න මේක නම් කරන්නේ සමහරවිට මේ පරීක්ෂණය පිළිබඳව විස්තර දීලා මේකෙන් ගන්න නිගමන නිරීක්ෂණ අහන්න ඉඳ තිනවා හොඳට මතක තියාගන්න අංක 7 හැටියට අපි ගන්නේ මේකයි බොරදෙල් භාගික ආසවණේ අපි කලින් එකකදී බොරදෙල් වල භාගික ආසවණේ ගැන හොඳටම කතා කරලා දැන් ලබා ගන්න ඉන්ධන පෙට්‍රෝලියම් ඉන්ධන නම් මේ එම ඉන්ධන වල අඩංගු සියලුම සංයෝග හයිඩ්‍රෝකාබන් වේ. හයිඩ්‍රෝකාබන් වල විවය පදනම් කරගෙන ඉමින් ඒවා කොටස් තුනකට බෙදා තිබේ. ඒ මොනවාද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයිඩ. ආයි කියන්න ඇල්කේන, ඇල්කීන, ඇල්කයිඩ. යන්න. දැන් අපි බලමු ඇල්කේනයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? අන්න ඇල්කේනයක් කියන්නේ හොඳට මතක තියාගන්න. සංයෝගයේ ඇති. ආයි කියනවා සංයෝගයේ ඇති කාබන් සහ කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන්. ඇල්කේන ලෙස හැඳින්වෙන්නේ. උදාහරණයක් දෙන්න බලන්න. මේ බලන්න. එම් බිනෝනේ පැහැදිලිනේ දැන් හොඳට මතක තියාගන්න මේවා අහනවා එතකොට ඇල්කේන කියලා කියන්නේ මේ කාබන් කාබන් අතර ඒක බන්ධන තව තියෙනවා ත්‍රිත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවා ඉතින් අපි මෙතන ඒක බන්ධන තියෙනවා නම් ඒවා අපි හඳුන්වන්නේ ඇල්කේන කියලා දැන් අපි බලමු ඇල්කේන සංයෝග කීපයක නම අණුක සූත්‍රයේ විවමේ සූත්‍රයේ වාකින් දක්වා තිබේ මේ දෙන්නේ ද්‍රව්‍ය ඉතින් මේ දෙන්නේ ඒකේ රසායනික සූත්‍රයේ මේ දෙන්නේ විව සූත්‍රයේ ලස්සට බැලලා දිනවා සංයෝගයේ රසායනික සූත්‍රයේ විව සූත්‍රයේ ප්‍රොපේන්
මීතේන් ඊතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් එක්සේන් නෙප්ටේන් ඔක්ටේන් නොනේන් ලේගෙන් කියලා මේ වගේ කාබනික ශ්‍රේණියක් තියෙනවා ඒකේ මේ සංයෝග තමයි කීපයක් දාලා තියෙන්නේ ඊතේන් ප්‍රොපේන් පෙන්ටේන් එතකොට ඊතේන් වල C2H6 ඒකේ වියසුත් ඇරියට එතකොට ඔයගලන්ට පේනවා බියුටේන් වල C4H10 බලන්න C4H10 ඇරලා තියෙන විදිය 1 2 3 and 4 මේක බොන්ඩ්ස් කියනවා මේ විදිහට මේක විහසුත්තේ මේක අත්පුත්තේ මේක සංයෝගයේ නම මේවා ලියලා කරලා හොඳට පුරුදු වෙන්න ඕන මීතේන් ඊතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් මෙදේන් ඊතේන් වල තියෙන ප්‍රොපේන් මෙදේන් බියුටේන් මෙදේන් පෙන්ටේන් එතන ගෑනේ පහයි කියන C5H10 එතකොට මේ දින්නේ එකේ විහසුත්තේ තමයි පටිදා වැදගත් එකක් කියන්න තියෙනවා මේක කෙටි ප්‍රශ්න වලට දීපවතාවක් ලැබෙනවා දැන් බලන්න මේ සංයෝග ඇල්ගේම කාබන් හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් කාබන් හයිඩ්‍රජන් තියෙනවා එහෙනම් මේ ඇල්ගේන සංයෝග අපිට පුළුවන් පොදු සූත්‍රයකින් වෙන්න මේ ඇල්ගේන සංයෝග වලට පොදු සූත්‍රයක් තිබේ ඒ මෙසේ කොහොමද යන්නේ කාබන් හයිඩ්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා කාබන් පරමාණු n සංඛ්‍යාවක් තියෙනවා නම් පොදුවේ හයිඩ්‍රජන් පරමාණු දෙන්නේ n සංඛ්‍යාව ගුණ කිරීම 2+2යි. හරිද? උදාහරණයට කාබන් පරමාණු 3ක් ආවොත් මෙතනට 3 දානවා මෙතන 2වරක් තුන 6යි 6+2 8යි. එතන ප්‍රොපේන් තේරුම් ගන්න. හරිද? එතකොට මීතේන් ඊතේන් ප්‍රොපේන් ඒ වගේ ඉනවා. මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිනේ? කාබන් පරමාණු වලට එතකොට කාබන් පරමාණු සංඛ්‍යාවෙන් එතකොට ඒක දෙකෙන් ගුණ කරපුවාම ඒක දෙකෙන් ගුණ කරපුවාම ඒකට දෙකක් එකතු කරපුවාම එනවා ලංගිකේ රූපේ එතකොට පොදු සූත්‍රයෙන් නිසාම සංයෝග ගොඩනගා ගන්න ආයු පොදු සූත්‍රයක් දුන්නාම සංයෝගය ගොඩනගා ගන්න ආයු එන්නේලු කාබන් පරමාණු සංඛ්‍යාව මීතේන් එක කාබන් පරමාණුයි ඊතේන් කාබන් පරමාණු 2යි ප්‍රොපේන් කාබන් පරමාණු 3යි බියුටේන් කාබන් පරමාණු 4යි පෙන්ටේන් කාබන් පරමාණු 5යි දැන් අපි බලමු මේක කොහොමද පොදු සූත්‍රයේ ගොඩනගා ගන්න කියලා බලමු මේ බලන්න මේ බලන්න වැඩි කරලා දින හැටි කාබන් පරමාණු n සංඛ්‍යාවක් හයිඩ්‍රජන් පරමාණු 2යි n යන දෙක සංඛ්‍යාවක් එතකොට C වෙනුවට 1යි H වෙනුවට 2වරක් එක 2යි 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 4යි එතකොට CH4 මෙතේ ඊමාසි ඊතේ එතකොට CN H2N +2 එතකොට C වෙනුවට 2යි 2වරක් දෙක 4යි 4යි 2යි 6යි එතකොට C2H6 එක ඊතේ එතේ කියලා තියෙනවා ඊට ප්‍රොපේන් කාබන් පරමාණු සංඛ්‍යාව 3යි කාබන් පරමාණු සංඛ්‍යාව 3යි. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාව 3ක් වෙනකොට C වෙනුවට 3 දාලා H කාවට 2යි වැඩි කිරීම 3 දාන 2යි. එතන හරියට බලලා ගන්නවා පුතාලා මේ පොදු සූත්‍රයේ CnH2n+2 ඔක කඩපාඩම් කරගන්න. ඊතල විදිය දීලා තියාගන්න. හරිද? එතකොට අපිට ඕන සූත්‍රයක් හොයන්න පුළුවන්. කාබන් පරමාණු 5ක් නම් 5 එකක්. කාබන් පරමාණු 6ක් නම් 6 එකක්. මන් සරල උදාහරණයකට දීලා තියෙන්නේ මේ හතර විතරයි අනිත් ඒවා ගොඩනගා ගන්න ආකාරය දැන් ඔයගොල්ලන්ට තේරෙනවා. ඊට සංයෝග වල අංක 12 ඔයගොල්ලන්ට ලැබිලා තියෙන පත්‍රිකාවේ බලන්න අංක 12 ඊට සංයෝග විවාහක ඉදිරිපත් කළ හැකි තවත් ආකාරයක්. මෙන්න බලන්න. බියුටේන් කාබන් පරමාණු 3යි විවාහය ඉදිරිපත් කරලා තියෙනවා. තව විදිහකට. හතරයි. බියුටේන් කියන්නේ හතරක් ඒකට කාබන් පරමාණු හතර තියෙන්නේ 1 2 3 මැද කාබන් පරමාණු මේ පැත්තෙන් ශාඛාවක් ඇවිල්ලා තියෙනවා ඒ ශාඛාවේ කාබන් පරමාණු වලට හයිඩ්‍රජන් පරමාණු තුනක් බද්ධ වෙලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා මේක විහුසුත්‍යය කාබන් කාබන් අතර බන්ධනය එක ඒතර මේ බලන්න තව එකක් ප්‍රොපේන් වල විවිධ තවත් ආකාරයක C5H12 වල තවත් ආකාරයක් කාබන් 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 මෙතන විතර බන්ධනය එතකොට මේ දෙකේ කාබන් පරමාණු සංඛ්‍යාව ගැන බලලා අපිට මෙතන ගැලපෙන විදිහ වාග්ගන්තයක බලමු.
एकल देकर तुमने आतरे पा हाय आते आते नमे दाए बुला दुला ने सी भाई वे शिवे ए जेते अपने गलत बोल दो मैं तवत्ता का रिया वेनन कार्बन परमाणु पहां दिए ने विधिये तवत्ता का रिया एलिम शाखा दाम देकर तीन अंक ये तो बटे कार्बन 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 वही जेलों के लिए तो बटे मैं ये ने विधिये वाल मतलब दिया गया था मैं होगा कर देगा දැන් අපි කවදා හරි ඔයගොල්ලෝ හොද පාස් එකක් කරගෙන උසස් පෙළට ගියොත් උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්නකොට ඕර්ගනික් කෙමිස්ට්‍රි රසායන විද්‍යාව කියන්නේ කාබනික රසායන විද්‍යාව කියන එක ඉගෙන ගන්න. ඒකදී මේවා මේ මූලික දැනුම හුඟක් වැදගත් වෙනවා. ඒක මතක තියාගන්න. කාබනික රසායන විද්‍යාව. ඇල්කීන යනු මොනවද? उदाहरण දැන් ඔයගොල්ලෝ දන්නවා කාබන් හතරවෙනි කාණ්ඩය. ඊට කාණ්ඩයද හතරවෙනි කාණ්ඩය. එහෙනම් කාබන් සපුරාගත යුතුයි බන්ධන හතරක්. බන්ධන හතර මේ විදිහට සෙට් වෙලා තියෙනවනම් හයිඩ්‍රජන් බන්ධන දෙකයි කාබන් කාබන් හතර ද්විත්ව බන්ධනයයි. ආන්න ද්විත්ව බන්ධන ඩබල් බොන්ඩ් එකක් වෙන්නේ. එතකොට හයිඩ්‍රෝකාබන සංයෝග වල කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන එකක් හෝ කීපයක් අතර දැක්කම හොඳට මතක තියාගන්න. අවන් සංයෝග ඇල්කීන රසායනයේ මේ උදාහරණ එතින් වල සූත්‍රයේ මෙමය එතකොට මේ පියු සූත්‍රයේ මේ ආකාරයයි දැන් ද්විත්ව බන්ධනය මතකයිනේ ද්විත්ව බන්ධන සංයෝග එතකොට 14 වෙනි අංකයටදී අපි කතා කරලා තියෙන්නේ කාබන් කාබන් අතර ද්විත්ව බන්ධන තිබීම නිසා ඇල්කීන ඇල්කේන එතන एल्केन की वजह से ना एल्केन वर्ग वड़ा एल्केन वर्ग वड़ा व्यासीली वैली ए आई व्यासीली वैली ए आई ए है जो ए वाई ब्यूट पार्ट में तो जगी है कि हर्जर परमाणु अक्षय मटर क्लोरीन परमाणु अक्षय नहीं का आधे जगह को हम क्लोरो इतनी के लाह रागन ना बोलवा कर मैं කාබන් 2යි හයිඩ්‍රජන් 3යි එක හයිඩ්‍රජන් එකක් වෙනකොට ක්ලෝරීන් එකක් අතර වෙලා තියෙනවා. එතකොට කාබන් කාබන් අතර ද්විත්ව බන්ධනයේ සේම තිබියදී හයිඩ්‍රජන් 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 නව එක හයිඩ්‍රජන් එකක් ස්ථාපනය කරලා දැන් ආදේශ වෙනවා තියෙනවා මොකද්ද? ක්ලෝරීන් පරමාණුව. එතකොට අපි ඒකට කියනවා දෙන්නනේ දෙර මේ කියන්නේ ක්ලෝරීන් අඩංගු ඊවසේ දැන් මෙතන තියලා පුතේ අංක 15 टेट्रा फ्लोरो एथीन සෑදෙන්නේ කෙසේද කියලා टेट्रा කියන්නේ හතරයි හරිද එතකොට එතින් වල හයිඩ්‍රජන් පරමාණු අතර ක්ලෝරීන් පරමාණු අතරකේ ස්ථාපනය වීමෙන් ව්‍යුත්පන්න වන එවත් ගොඩ නැගෙන සංයෝග टेट्रा फ्लोरो එතින් නම් වේ ඒ සූත්‍රය හා ඒ සූත්‍රය මෙසේ මෙන්න සූත්‍රය දැන් කාබන් පරමාණු දෙකට හයිඩ්‍රජන් පරමාණු හතරක් වෙනකොට ආදේශ වෙලා තියෙනවා C2H4 ක්ලෝරෝ ක්ලෝරීන් පරමාණු හතරක් මේ වාණයේ ක්‍රියාවේ ඇල්ලා තියෙන විදිහේ මෙතන විවෝ සූත්‍රය කියලා දීලා තියෙනවා මෙතන ඩබල් බොන්ඩ් එකේ හැප්ම තියෙනවා ක්ලෝරීන් 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 ටෙට්‍රා ෆ්ලෝරෝ එතින් කියලා මෙතන අපි කියන්නේ ඊළඟට 16 යටතේ අපි තව එකක් කතා කරමු තව උසස් පෙළට ගියාම මේවා සංකීර්ණව කතා කරන්න වෙනවා නමුත් මූලික දැනුම දීම තමයි අපේ පරමාර්ථය මොඩියුල් වල මේ එකගේ බහු අවයවක මොනවාද කුඩා අණු අර්ධක පිළිවෙල දිනවා හොඳට මතක තියාගන්න කුඩා අණු රසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වෙයි අයිකේනවා මොනවාද කුඩා අණු රසක්
එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අනු බහුවයවක ලෙස හැඳින්වේ. අර්ථය කිමිතා වැදගත්. මේ අනුව බහුවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයමීකරණය. අන්න ආශ්‍රයක් ආශ්‍රයක් බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයමීකරණය ලෙස හැඳින්වේ. මේවා සමානලාට අපිට හුරු නැති වචන. එනිසා අද ඉඳන් මේවා අපිට හුරු කරගන්න සිද්ධ වෙනවා. එලෙස සෑදෙන ද්‍රව්‍ය බහු අවයවක ලෙස හැදී. හරි 14 14 එක පොලි එති පොලිතින් නම් වේ. 2 ක්ලෝරෝ එති බහු අවයවයෙන් කරන්නේ පොලි ක්ලෝරෝ එති සෑදෙනවා. 3 टेट्रा फ्लोरो एथीन मगिन बहुवयवीय करने वीमेन पॉली टेट्रा फ्लोरो एथीन सहजिको यह देवा सहजिन अंतिम में से हरिद पदर बला मेवा क्रियाशीली एक बादल दिन और बड़ा दिन बादल का सक्रिय है मैं बादल ने गणित का बा मैं एक अवयव के है वेलक मगे दिगर्ट दिगर्ट बेली 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 अवसान है नतु दिगर्ट है එනිසා තමයි මම මේවා තිප්පලක් දාලා මේවා දෙපැත්තෙන් සම්බන්ධ වෙන ආකාරයෙන් දිගට යන හැටි පෙන්නලා තියෙනවා. මේක නොදිනුනම් කවන්නේ මේ දිගට අනු ටික බැඳෙන හැටි පෙන්වන්න පුළුවන් නම් මේ තමයි පොලිතින් වල දල මෙව්වේ. පොලි එතිලින් පොලිතින්. එහෙමයි පොලි එතිලින් පොලිතින්. එහෙමත් කියනවා. ඒක පොලි එතිලින් පොලිතින්. ඒකට මේක බහුවයවක. මේ තමයි ඒකේ මූලික අණුව. මේ තමයි ඒකේ ප්‍රතිප්‍රතිපදනය කියලා අවස්ථාව පුනරාවර්තක ඒකකය කියලා අපි මේකට කියනවා. විභාග දෙකේ මේ වචනේ හරියට වටිනවා. පුනරාවර්තන ඒකකය. පුනරාවර්තකය කියලා අපි කියනවා කියන්නේ. දෙත් බන්ධනේ බෙදිලා ආය ආය එකට කොට පුන පුන යනවා. ඉස්සරහට ඉස්සරහට ගාතව බැලි බැලි යනවා කියන අදහස පුනරාවර්තක ඒකකය කියලා අපි කියනවා. දැන් අපි ඊළඟට යමු. තවත් එකකට මේ දෙන්නේ ඒකාවයවක මේක නිත්‍ය බන්ධනේ විදියේදී අවස්ථාව මේ දෙන්නේ බහුවයවක ඇල්ලගෙන විදිය මේක මුද්දණය කරද්දී මේ හරිය මේ ක්ලෝරින් පරමාණු හයිඩ්‍රජන් පරමාණු ඇලවුණයි කියලා ඒක සැලකන්න එපා ඔක්කොම එක විදියට තියාගන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ මුද්දණයදී ඇවිත් ඒකට වඩුවා ඒකාවයවක ටෙට්‍රා ෆ්ලෝරයිඩ් දොඩ මේන්නේ එනවා මේ විදුලිය බලන්නේ ගැටිලා පුනරාවර්තන ඒකකයේ දිගින් දිගට බැඳිලා හැදෙන ආකාරය මේක බලන්න. මේක හරියට මතක තියාගන්න. මේක මතක තියාගන්න. මේක මතක මේ අවස්ථාව තුන හරියට වැදගත්. ඒ කාවයවකේ බන්ධනේ විදුණු අවස්ථාව පුන පුන බැඳිච්ච අවස්ථාව. ආයේ මම මතක් කරනවා ඒ කාවයවකේ නිත්‍ය බන්ධනේ විදිලා ආයේ බැඳෙන්න සූදානම් වෙච්ච අවස්ථාව ඊට පස්සේ නිත්‍ය බන්ධනේ බැඳි බිඳිලා ඒ අනු එක දිගට බැඳලා තියෙන ආකාරය. පොලි කියන්නේ බහු කියන අදහස එක්සැම්පල් පොලි එතිලින් පොලිතින් වගේ පොලි ක්ලෝරෝ එතින් පොලි ක්ලෝරෝ එතින් PVC කියලා අපි කියන්නේ වල නල ටැංකිය වගේ කියන ඒවා ස්වාභාවික බහු අවයව කහ ප්‍රති බහු අවයව කීපයක් අපි දන්නාද ජීවයේ ජනු ජීවී ගත්තාම ජීවිගේ දේහ තුළ ස්වාභාවික බහුවයවක වෘතන තියෙන මේ පැතුම් ස්වාභාවික බහුවයවක අපි දන්නවා රබර් ප්‍රෝටීන් DNA පිස්ටේ සෙලියුලෝස් RNA මේවා ස්වාභාවික ජීවී තුල තියෙන કૃත්‍රිම බහුවයවක මේවා පාඩම් කරගෙන මේවා සමහරට අහන්න පුළුවන් වියෝගත රචනා ප්‍රශ්න පත්‍රයේ උඩා ප්‍රශ්නයකට ස්වාභාවික බහුවයවක කීපයක් නම් කරලා ඊට පස්සේ ආයේ කෘතිම බහුවයවක අවයවක කීපයක් නම් කරලා ඒවත් දැනගන්න තියෙන්න ඕන පොලිතින් PVC පොලිඇස්ටර් නයිලෝන් ටර්ලින් ප්ලාස්ටික් මේ උදාහරණ ටික දැනගත්තොත් අදටම ප්‍රමාණ 19 මේක හරි වැදගත් මේ රබර් කියන්නේ මුළු ලෝකෙම දුවන්නේ රබර් වල වෛද්‍ය විද්‍යාව ගත්තත් ඉංජිනේරු විද්‍යාව ගත්තත් වන විද්‍යාව ගත්තත් රබර් නලයේ උගා කොට රබර් උගා කොට රබර් වල ඇති රසායනික ද්‍රව්‍ය කුමක්ද ආයිසොප්‍රීන් ආයිසොප්‍රීන් බලන්නේ ඒ කියන්නේ අණුක ව්‍යවය සඳහන් කරන මේක විභාගෙට අහන්න පුළුවන්
පට මතකයි මේ අවුරුදු දෙක විතර කලින් මේ ප්‍රශ්නේ කාලා දුන්නා. දෙවි ප්‍රශ්න මාතෘකාව. මේ දෙන්නේ ආයිසෝප්‍රීන් අණුක ව්‍යුහය. එය බහුවගලීකරණය වුණා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. නිත්‍ය බන්ධනේ ගැවිලා මෙතන දෙක සෙට් වෙලා මේ දිගට වැලක් වගේ එකට බැඳීගෙන නැහැ. අරද ඇයි මේ රබර් වලට මේ ලෝකේ මෙච්චර තැනක් දීලා තියෙන්නේ? අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු පුතේ මොකද්ද කියලා. එක ප්‍රත්‍යස්ත භාවය නිසා රබර් වල ප්‍රත්‍යස්ත භාවයක් තියෙනවා. මොකද්ද ප්‍රත්‍යස්ත කියලා කියන්නේ? ඔව් අපි නිර්මාණ මොකද්ද ප්‍රත්‍යස්ත සමහර ළමයි කියන ප්‍රත්‍යස්ත කියන්නේ ඇදෙන සුළු බව. නෑ ඒක වැරදි. ප්‍රත්‍යස්තයි කියලා කියන්නේ ඇදෙනවා ඇදිච්ච බලය අතරකම අම යලි යථාර්ථයටපත් වෙනවා. එහෙමනම් විතරයි ප්‍රත්‍යස්ත කියන්නේ. අපේ ශරීරයේ ප්‍රත්‍යස්ත දේවල් ගොඩක් තියෙනවා. බඩල පේශි වගේ දේවල් නේ. දෙක ජලයේදී වෙන්නේ නැහැ. ජලයේදී වෙනවන ඔය රබර් සෙරෙප්පු ටයර් වගේ දේවල් පාරේ යනකොට වැස්ස කියනකොට දිය වෙලා ඒක විනාශ වෙනවා. තුන ජලයේ අවශෝෂණය නෙවෙයි. ජලයේ උරා ගන්නෙත් නැහැ. හැබැයි හතර භූමිතල වල දිය වෙනවා. ඒකයි ඔය ගා හයිවේට මගන කෑලි මට මතකයි ගොඩාක් කාලෙදී භූමිතල වල දාලා තියෙනවා. ඒතර බුරුල් වෙලා යනවා. භූමිතල වල දිය වෙනවා. වෙනත් ද්‍රව්‍ය සමග ඒකාබද්ධව පැවතීමට ඇති හැකියාව. මේ රබර් වල තියෙන විශේෂම ගුණය තමයි මේ රබර් වල වැඩි දියුණුවෙන්වත් හේතු ඒකයි. රබර් නිෂ්පාදනය වැඩි වෙන්නත් හේතු ඒකයි. මොකද්ද? රබර් වලට පුළුවන් වෙනත් ද්‍රව්‍යයක ඒකාබද්ධ වෙන්න. මූල ද්‍රව්‍යයක් හෝ සංයෝගයක් එක්ක බැඳිලා තියෙනවා. උදාහරණයක් බලමු කැන්වස් දෙන්න. ගත්තොත් රබර් වලට මැදට කපන මූල් රින්ග් වල තියෙනවා. ඒකේ ගුණාත්මක භාවය වැඩි කරගන්න. සල්ප සමග රත් කළ විට ඒ සමග සංයෝග වේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. ශ්‍රීමත් ගුඩ්ඩිය තමයි මේ රබරේ සල්පය අතර ප්‍රතික්‍රියාව පිළිබඳව දීර්ඝ විස්තරයක් කරපු පරීක්ෂණ කරපු උත්තරය. සල්ප දාලා රබර් රත් කරපුවාම ඒ දෙකකට එකතු වෙලා අර රබර් වල තියෙන මේ කියාපු ප්‍රත්‍යස්ත භාවයේ ජලයේ නොවීම ජලය අවශෝෂණය නොවීම එතකොට වෙනත් ද්‍රව්‍ය සමග ඒකාබද්ධව පැවතීමේ හැකියාව උෂ්ණත්වයට වෘද්ධි වීම බර ඇසීමේ හැකියාව විද්‍යුත් සන්නායකතාව මේ ගුණ ඔක්කොම වැඩි වෙන්න පටන් ගන්නවා. ඔගොල්ලෝ දැකලා තියෙනවද සමහර රබර් බෑන් කාලය යනකොට කොළ වලට ඇලිලා නමුත් ඒ වලට සල්ප එකතු කරලා රත්තරලා ඒකේ ව්‍යුහය වෙනස් කරුවට එහෙම උණු වෙන්නේ නැහැ. එහෙනම් මේ සල්ප රබර් වලට එකතුනා ඒකේ ගුණාත්මක භාවයේ වැඩි වෙනවා. එතකොට විද්‍යුතයේ සංවේදනයේ නොවීම ඒක හොඳ ගුණයක්. අයි උදේ අපි බලමු දැන් නවත් උත්තරින්නම් මේ බහු අවයවක ව්‍යුහය මත පදනම් කරගෙන බව අරි කරන්න පුළුවන්. ඒක හුඟක් වැදගත්. මොනවද වර්ගීකරණය? රේඛීය ධාම තියෙනවා මොනවද? ශාකණීය වූ ධාම සහිත බහු අවයවක මොනවද? හරස් බන්ධන සහිත බහු අවයවක මොනවද? රේඛීය ධාම තියෙනවා අපි නිකමට මේ රේඛීයව බෙදුවොත් මේ ආකාරයයි. ශාකණීය වූ ඒ වගේ බව මේ බන්ධන මේ රේඛීයව අතරින් තව ධාම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ රේඛීය ධාම අතර අතර බැඳීම් තියෙනවා. ඒවා මොනවද? හරස් බන්ධන සහිත බහු අවයව. මේ බහු අවයවක වලින් අපි මේ රබර් කියන වල්කනයිසර් හරස් ධාම බන්ධන සහිත හරස් බන්ධන සහිත ධාම වලින් යුත් බහු අවයව. එතකොට අපි කියන්නේ වල්කනයිස් කළ රබර් වල වෙන්නේ මෙන්න මේ ව්‍යුහය. එතකොට මේ ව්‍යුහය අපේ මොකක්ද කියන වාසිය? අර ස්වාභාවික රබර් වල තිබිච්ච අර යහපත් ගුණංග තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් මොනවාද? මොනවද තව වැඩි කරගන්න පුළුවන් වෙච්ච ගුණ? ශක්තිමත් භාවයේ ප්‍රත්‍යස්ත භාවයේ උස්සත්වයට වෘද්ධි වීම එහෙමත් තාපයට වෘද්ධි වීම ගෙවියාම අඩු වීම බර ගැනීමේ හැකියාව. ඒකට දැන් පේනවා මේ ගුණේ මේක තිබීමේ වැදගත්කමයි. හරස් ධාම සහිත තිබීමේ වැදගත්කමයි. හරිද? ගුණාත්මක භාවය වෙන වෙලා තියෙනවා. මේක හොඟාක් වටිනවා. රබර් වලට වල්කනයිස් කරපුවාම එන්න පුළුවන්. මේ මොහොත මම තමයි කියන්න ඕනේ රබර් වල්කනයිස් කරද්දී සල්ප විතරක් නෙමෙයි
අලංකාරයේ කල්පවැත්ම උන්නත රුධිරීමට මේ කාමර පොඩ්ඩක් මිශ්‍ර කරනවා. එකයි වෙටය එහෙම කළු පාට වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට මට කියන්න තියෙනවා බහු අවයවක වලින් අපිට ඇති වාසි මොනවද? බලමු බලන්න බහු අවයවක වලින් තියෙන වාසි එක බහු අවයවක වලින් ඇති වැදගත්කම. කල්පවැත්ම යකඩ පයිප් එකක් ගත්තොත් යකඩ පයිප් එක පරිසරයට විදුණාම දිරන්න ගන්නවා. නමුත් එතුළුන් බටේ දිරන්න අල්පවැත්ම. යකඩ බටයක් ගන්න එක මේ PVC බටේකයි යකඩ බටේකයි වෙනසක් තියෙනවා. මොකක්ද එකක් බර වැඩි PVC බටයක් මිල අඩුයි. අද කාලේ අපිට මිල අඩුයි වාසියක් තිබෙන්නේ. ඒකට තුන්වෙනි එක කල්පවැත්ම කියන එක ප්‍රධානම දිනවා. කල්පමගින් සඳහන් කළා විවිධ වර්ණ වලින් ගන්න පුළුවන්. අපි බලමු දැන් මේ ස්කෝලේ දෙන ළමයින්ගේ කෑම ගේන බාදේ. මේ බත් පෙට්ටි කියන්නේ කෑම පෙට්ටි කියන්නේ. කළු පාටේවා තියෙනවා, රෝස පාටේවා තියෙනවා, රතු පාටේවා තියෙනවා, දුරු පාටේවා තියෙනවා. වර්ණ වලින් නිෂ්පාදනය කර ගන්න පුළුවන්. මේ බහු අයවක ක්‍රියාවලිය වැදගත් වෙනවා එක කාරණේ තමයි ඒක. තව එකක් සමාජයට ඉදිරිපත් කිරීමේ කියන දැන් අපි දන්නවා උදේ මේ නයිලොන් දැල් නිෂ්පාදනය කරද්දී මූදු වතුර ලා නිර්මාණ ගතියක් තියෙනවා. එතකොට දැල් වල කැඳි ඔය නූලු නයිලොන් වල පාට නිර්මාණ આવ දැලයි වතුරයි පානුත් වෙන් වෙලා වේන්නේ නැහැ. ඒ රණේ එතකොට පරිසරයට ගැළපෙන විදිහට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. අත්‍යවශ්‍ය ගුණාංග ඇතුළු කර නිෂ්පාදනය කිරීමේ හැකියාව බහු අවයව වල දැන් සමානලට ටිකක් ඝනකම් වැඩි කරලා රණු කරලා මුරුදු කරලා එහෙම හදා ගන්න පුළුවන්. ඒතකොට එනම් මේ බහු අවයව ගමනේ ද ලෝකේ ගොඩාක් මේ රඳලා අල්ලගෙන තියෙන්නේ ප්ලාස්ටික් රබර් වගේ PVC පොලිතීන් වගේ දේවල්. එහෙනම් බහු අවයව වල වැඩගත්කම මේ කියපු එකත් එක්ක අපේ මේ ඒකකයේ මූලික කොටස ඔක්කොම ඉවරයි. උදාන මේක හොඳට ආගෙන නැති ගෙදරදී මේවා දැක බලාගෙන කියවල හොඳට පාඩම් කරලා මතක තියාගන්න. තව අමතර පොත්පත් කියවන්න. ඔයගොල්ලෝ විභාගයේ හොඳට පිළිතුරු සපයන්න. මේවා ඔක්කොම බලාගෙන යන්නයි කියලා මම ඔයගොල්ලන්ගේ ආදරයෙන් ඉල්ලීමක් කරනවා. එහෙනම් උදාලට දෙස් දෙයි පාඩම් කරලා